සිරිදන ආයතනයෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දවසේ දිනනවාසේගේ වචනය ගැන කතාබහක් එක්ක සමායනමට ගිය සතියේ ඔබලත් එක්ක මුණ ගැහෙන්න අවස්ථාව ලැබුණේ විවිධ කාරණාවන් නිසා. නමුත් අද මම ඔබලත් එක්ක මේ වෙලාවේ චිටි වෙලාවකට හරි සම්බන්ධ වෙන්න තීරණයක් නැත්තම් මට ඕන වුණේ ස්වාමීන් වහන්සේ මට කතා කරපු මගේ හදවතින් ඔබලත් එක්ක බෙදන්න. මම අද බයිබල් අධ්‍යයනයක් පිළිපද කරන්නේ නැහැ. අධ්‍යයනයක් නෙමෙයි, ගැඹුරු අධ්‍යයනයක් නෙමෙයි. බයිබලේ වචනය ගැන අධ්‍යයනයක් නෙමෙයි. ඒක මට කතා කරපු දෙයක් තමයි. පහුගිය දවස් කීපය තුළ මගේ හදවතට කතා කරපු දෙයක් ගැන ඔබලත් එක්ක බෙදා ගන්න. ස්වාමීන් වහන්සේ ඒ කතා කරපු දේ මගේ හදවතින් මම ඔබලත් එක්ක බෙදා ගන්න. මම ඔබලත් එක්ක හිත තියනවා ටික වෙලාවකට. ඒක තමයි අන්තිම මේ දවස් ටිකේදී ස්වාමීන් වහන්සේ මගෙන් අහපු දෙයක්. මගේ ජීවිතයට බලපෑම මුච්ච දෙයක්. ඒක ලොකු එළිදරව්වක් එහෙම එකක් නෙමෙයි. අපි ඔක්කොම දන්නවා මෙයා. නමුත් ස්වාමීන් වහන්සේ මගෙන් අහපු දෙයක්. ඒක මගේ හිතට බලපෑමක් ඇති කරපු නිසා මම හිතුවා ඔලුත් එක්ක අපිට ගෙදා ගන්න ඕන කියලා. ඒ තමයි අපි ඔක්කොම නම දන්නා කතාවක් තියෙනවා ජීසුස් වහන්සේ කියති දෙයක් මාස්ටර්ගේ ප්‍රශ්නයක් අහපු ලාවක උන්වහන්සේ දුන්න උත්තරයක් තක් ලෝයක ව්‍යවස්ථාවේ ඉන්නේ ඇවිල්ලා විශේෂ වහන්සේ ගහන ප්‍රශ්නයක් නේ ආචාර්යනි ව්‍යවස්ථාවේ තියෙන උතුම් එතකොට යේසුස් වහන්සේ කතාව තියෙන්නේ තියෙනවා නොබේ මුළු සිතින් වගේ මුළු හාට් එක මුළු හාට් එක මුළු සිතින් ඒ වගේම මුළු සෝල් එක පෙෂාක් සුඛේ සමන් සුඛේ සමන් මුළු මුළු සිතින් මුළු සෝල් එක සුඛේ සෝල් එක ඒ වගේ මුළු මනසේ මයින්ඩ් එකේ නුඹේ දෙවිවරු ස්වාමීන් වහන්සේට ආදරය love the lord your god ඔබගේ ස්වාමීන් වූ දෙවියන් වහන්සේ ආදරය කරන්න. ඊට පස්සේ ඒ හා සමානම තවත් එකක් තියෙනවා. ඒ තමයි ඔයාට ආදරය කරනවා වගේ මගේ අසල්වැසියන්ට ආදරය කරන්න. එහෙම කියලා ඒක කිව්වේ ඇත්තටම ඒ කතාව කිව්වේ යුදෙව්වගේ. යුදෙව් පකසුන්. එතකොට යුදෙව් වික්‍රම කතාව කියලා යේසුස් වහන්සේ ඊට පස්සේ කියනවා මුළු ව්‍යවස්ථාවත් ප්‍රොපේතවරු මේ ආඥා දෙක මත රැඳී තිබේ. ඒක බලගති ප්‍රකාශ. විශේෂයෙන්ම යුදෙව් වික්‍රම මුළු ව්‍යවස්ථා මුළු තනාත් ඒ කියන්නේ තෝරා නවී දෙකම ව්‍යවස්ථාව ප්‍රොපේත මේ මේ දෙකම රැඳිලා තියෙන මේ දෙකම රඟ පවතින්නේ මේ ආඥා දෙක මතකේ. කෙනේ ආදකේ දෙවියන් වහන්සේට ඒ වගේම සල්වසි අනිත්. එතකොට දැන් ඒ ආඥාව එච්චරට වැදගත් වෙන්නේ ඒක දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය ඒක නිසා. කාය ගත කරන වෙලා මගේ උන්වහන්සේ ඇහුවා ඔය ඇත්තටම මුළු හාට් එක මුළු හදවතින් මුළු සෝලෙක මුළු මනසින් මස්දාගද අපි දන්න මනුෂ්‍යගේ ඇතුළාන්තය ඇතුළාන්ත මනුෂ්‍ය ඉන්වර්ඩ් නෑ අපේ අපේ ඇතුළාන්ත මනුෂ්‍යයාගේ කොටස හතරක් ඔයගලට කතා කරමු. ඇතුළාන්ත මනුෂ්‍ය මනස සෝල් එක වුණ ඇතුළාන්ත මනුෂ්‍යයෙක්. ඒක මේ ඇතුළාන්ත මනුෂ්‍යයාගේ ස්පිරිට් එක ගැන උන්වහන්සේ කතා කරා නෑ ඒගොල්ලෝ සෝල් එක සුකේ. එතකොට සෝල් එක සහ හදවත කඩිය මනස කතා මේ 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 මේ
මේ කොටස් තුනෙන් සම්පූර්ණ උන්වහන්සේට ආදරය කරනවා. එක අණක් හැදෙන්න. එක අණක්. එක ඉල්ලීමක් නැහැ. යේසුස් වහන්සේක මතක් කරලා දෙනවා එයාට ආපු ප්‍රශ්නේ පොඩි. ජීවස්ථාව ගැන තමයි ප්‍රශ්නය. එතන කතා කරලා කියනවා මේක තමයි greatest ම උතුම් උන්නසර ආදරය කරන ස්වාමි වූ දෙවියන් වහන්සේ. නුඹගේ ස්වාමි වූ දෙවියන් වහන්සේ. එහෙමයි කි. Lord your God. එතකොට ස්වාමි වූ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට නෙමෙයි. ස්වාමි වූ දෙවියන් වහන්සේ කියුවාම Adonai Elohim කියවම ටිකක් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ ස්වාමීන් කියලා කියන්නේ මගේ ජීවිතයේ ස්වාමීත්වය තියෙන. මගේ ජීවිතයේ පාලනය තියෙන. මගේ ජීවිතයේ අයිතිය තියෙන. මගේ ස්වාමීන්. එයාට තමයි මගේ ජීවිතයේ අයිතිය තියෙන්නේ. මම උදාහරණයක් ගන්නකෝ. ස්වාමියා සහ සේවකයා. උන්ගේ ස්වාමියාගේ එදම් ඒ දවස්වල අද කාලිත නැහැ නමුත් ඒ දවස්වල වහල් කම ඒතර ස්වාමියා වහල් දූලොස් කියලා කියන්නේ වහල් කම. එතකොට ස්වාමියා වහල් කම සේවකයා කියන්නේ වහල්. යේසුස් වහන්සේ සේවකයෙක්ගේ ස්වරූපය ගත්තා කියලා කියන්නේ දූලොස්. දූලොස් කියන ග්‍රීක වචන කියලා ඒක අදහස් කරන්නේ වහල් කම. වහල් සම්පූර්ණ සම්පූර්ණ යටත්. යේසුස් වහන්සේ මේ පොළවේ ගත කරපු කාලය ඒ ජීවිතය අපිට ලොකු ආදර්ශයක් නේද ඒකට. මොකද යේසුස් වහන්සේ පුත්‍රයා නැටිට පියාණන් වහන්සේට හැමදේටම කීකරු වෙලා. ඒ කීකරු වුණේ ආදරේ. කීකරු වෙන්න ඕන නිසා නෙමෙයි. අර කීකරු වෙන්න ඕනේ මේක කොහොම හරි කරන්න ඕනේ මේක කොහොම හරි යටත් වෙන්න ඕනේ අපි කරන්න ඕනේ කරන්න කියන නිසා කරනවා වගේ එහෙම අදහසක් නෙමෙයි යේසුස් වහන්සේට තිබුණේ. පියාණන් වහන්සේට හැම වෙලාවෙම පියාණන් වහන්සේ පුත්‍රයා නැත යේසුස් වහන්සේ පියාණන් වහන්සේ අතර සංවාදයේ වෙනකොට අපි දන්නවා එතන ඇතුලේ පුදුම ආදරයක් තියෙනවා. කීකරු කම වෙන්නේ එතන. ତොර කීකරු වුණේ යටහත් වුණේ ආදරය. පුර එක්කෙනෙක් නිසා. ඒකත් එක්ක. යේසුස් වහන්සේ කීවේ ඒකයි අර යොහන් දාන්තේ. පියාණනි ඔබ මාහා ඒකත්වයක්ම සිටින්නාක් මේ. එදෙන එක්කෙනෙක් දෙන්නේ හැබැයි එක්කෙනෙක්. එනිසා ඔහු තපහයි කච්ච කියන අපිට කියන. එතකොට දැන් ආදරය කියලා කියන්නේ ඒ කීකරු වීම එන්නේ ආදරයෙන්. එතකොට අපි මුළු මනසින් මනස. එතන තමයි අපි සිතුවිල්ල පාවාම අපි පිටස්සෙන් සිතුවිල්ල පාවාම ප්‍රොසෙස් කරනවා. ඒ තමයි අපි ඒක විමසා බලන දැන. මනස ඊට පස්සේ අපේ හදවත නැත්නම් අපේ සෝල් එක තියෙනවා. අපේ සෝල් එකේ තමයි ඉමෝෂන්ස් තියෙන්නේ. අපේ හැඟීම්. ඉතින් අපේ චරිත ස්වභාවය තියෙනවා. අපේ කැමැත්ත. මගු කැමැත්ත මේ. මගේ ස්වභාවය. මගේ චරිත ස්වභාවය. ඒ වගේම හાર્ට් එක හදවත. දැන් තමයි ආකල්ප තියෙන්නේ. ඒතර ආකල්ප තියෙන හදවත මගේ හැඟීම් එක්ක මිශ්‍ර වෙලා ඒ ආකල්ප අධ්‍යක්ීම් තුලින් හැදුණු චරිත ස්වභාවය මනසින් මම විග්‍රහ කරනවා දේවා. එහෙම තමයි අපි අන්තිමට තීරණයක් ගන්න. තීරණයක් ගන්න අපි ක්‍රියාත්මක. යේසුස් වහන්සේ කියන මේ කොටස් තුනම පාවිච්චි කරලා එයාට ආදරය කරන්න. මට තේරුම් කරලා දුන්නේ මගෙන් අහපු දේ තමයි. ඔයයිම කරනවා මම සිද්ධ කරනවා මම දන්නවා මම ආදරේ උන්වහන්සේට කියලා අද මම දිවසුවා මම ඇත්තටම අපාදදේ මම ඇත්තටම අපාදදේ මට ඉස්සලමාවක් මගේ ගැතින හිත ඇතුලෙන් ආව ප්‍රතිචාර තමයි ඔව් මම එයාට ආදරේ ඒ කිසි කිව්වනේ ඒ කිසි දෙනවා මට ආදරේ කියලා මම ඒ කිසි ඒතු සිසරත් ඉතින් කියන්න ආදරේ කියන්නේ. එතකොට මම ආදරේ නම කොච්චර ආදරේ. ඒ කියන්නේ මගේ මුළු
මනසින් මම එයාට ආදරේ කරනවා. ඒ කියන්නේ මම විග්‍රහ කරන කාරණාවල් විග්‍රහ කරන්නේ ඒ ආදරය මත ඉඳගෙන මනසින්. ඊට පස්සේ සුඛේ නැත්නම් සෝලේ මගේ හැඟීම් තියෙන මගේ චරිත ස්වභාවය තියෙන ඒ මගේ චරිතේ මුළු මුළු මගේ ඇතුලේ අපේ සිංහල සාමාන්‍ය ව්‍යවහාර කියන බොක්කෙන් කියන බොක්කේ මද අනේ ඒ චරිත ස්වභාවයම දෙවියන්වන්සේට ආදරය කරනවා. ඒතර මගේ හැඟීම් ඔක්කොම ඒ ආදරේ මතද තියෙන්නේ. ඔගේ මගේ හාර්ට් එක මගේ ආකල්ප මගේ ඇටිටියුඩ් එක ආකල්ප මගේ හදවතේ ආකල්ප රැඳිලා තියෙන ඒ ආදරය මතද? මම මුළු හදවතින් මම එයාට ආදරය කරනවා නම් මගේ හදවතේ ආකල්ප ඔක්කොම ඒ ආදරය මත පදනම් වෙනවා. මුළු හදවතින් නේද? මම ගන්න තීරණ මගේ හදවතේ ආකල්ප මත සුවාලයක් සීමන්ත කවුරු හරි මට විදෙනවා නම් කවුද? ඒක දෙනවා මගේ මගේ ඒ ආකල්පය රැඳිලා තියෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන ආදරේ මත. මේ ඔක්කොම මම විශ්වාසවා. ඊට පස්සේ මට තේරෙච්ච දේ තමයි මම දෙවියන් වහන්සේට ඇත්තටම මුළු heart එකෙන් මුළු soul එකෙන් මුළු මනසෙන් මම එයාට ආදරය කරනවා නම් මම කිසි දෙයකට සැලෙන්නේ නැහැ. ඇයි? මම එයාට ආදරය කරන්නේ එයා කෙරෙහි විශ්වාසය තිබෙන නිසා. මම එයා කෙරෙහි විශ්වාසය තිබෙන නිසා මට ෂුවර් එයා. මම එකනේ එයාට ආදරේ. මම එයාට ආදරේ. මම දන්නවා එයා කවුරුත් මාව අතාරින්නේ නැති. මට එයා ෂුවර්. මම මගෙන් අහගත්තා මට යන ෂුවර්ද? මගේ දිනසෝ ෂුවර්ද? අපි ඕනම දෙයකදී මගේ ඉස්සරහා මාත් එක්ක පිට ගන්න මාත් එක්ක ඉන්න ඒ බව මට ස්ථිරද? මට සහතිකයක් තියෙනවා. මට සහතිකව කියන්න පුළුවන්. මම හිතන එක තමයි ආදරයට මුල කියන්නේ. අපි දන්නවා මනුස්ස අපි මේ පොළවේ මනුෂ්‍යයන් එක්ක අපි ආදරය කරනවා. අපි අම්මා තාත්තට ආදරය කරනවා කුඩා කාලේ ඉඳන් නෑදෑයෝ අපි දාලුවෝ මුත්‍රයෝ පස්සේ පෙම්වතා පෙම්වතිය අපි ස්වාමි පුරුෂයා භාර්යාව වගේ සම්බන්ධකම් තුල අපි ආදරය ඇති කරගන්නවා නේ. මේ ආදරයේ තුල අපි විශ්වාසය තබනවා. මට ඒ ආදරයේ ස්ථිර භාවය වැඩි වෙන්නේ හෝ අඩු වෙන්නේ ඒ විශ්වාසුමත්. උදේ මම ඉස්සෙල්ලා බලනවා අනිත් කාරණා මම බලන්න ඕන දෙයක් තමයි මට යේසුස් වහන්සේ විශ්වාසවන්තද? මට විශ්වාසවන්ත. මට ස්ථිරයි. දැන් මහන්සේ විශ්වාසවන්ත වූ සාක්ෂිකාරයක් දීලා. උදාරපතේ මහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයට විශ්වාසමයි. මාස කීපයක මාස විශ්වාසමයි. ඒකයි බයිබලෙ ස්ථිරව කියන්නේ. දැන් ඒ කියලා දේ මම විශ්වාස කරනවා. අද මගේ විශ්වාසය මත තියෙනවා. එවනම් මම එයාට ආදරෙයි. මට සිද්ධ වුණා විශ්වාසන ටිකක්. මම මට අවුට් සෙට් එකෙන්ම කියන්න තිබුණා මම එයාට ආදරෙයි. ඔව් ස්වාමී මම ඔයාලට ආදරෙයි. ඒක විශ්වාසය මත තියෙනවා. මම ආදරෙයි. එහෙනම් පොඩ්ඩක් විමසුවා. විමසුවා. මට මතක් වුණා පහුගිය සමහර කාලවල වලදී සමහර සිදුවීම් වෙනකොට සෙලවිච්ච අවස්ථාව යම් කිසි විදියකින් පොඩ්ඩක් අධෛර්ය වෙලා සෙලවුණු අවස්ථාවක් තිබුණා. මට මතක් වුණා මම ඒවා සිහි කරනකොට මට සිහි වුණා ඒ අවස්ථාවලදී මම මුළු සිතින් මුළු සෝල්ලකේ මම එයාට ආදරය කරලා නෑ. ආදරය කරලා තිබුණා මුළු සම්පූර්ණ තිබුණා. ඒක නිසා තමයි සිලවුනේ. හැබැයි මම එයාට ආදරය කරනවා නම් මේක හරි පුදුම කතාවක්. දැන් ඉතින් අහන්නේ
දෙවියන් වහන්සේ අපිට ආදරේද කියන එක දැනගන්නත් දුන්නක නෙමෙයි. ඒක ආඥාවේ තියෙන්නේ මම එයාට ආදරේ කරන්න. මම එයාට මුළු හදවතින් මුළු සෝල් එකෙන් මුළු මනසෙන් එයාට ආදරේ කරන්න කියලා තමයි මට ආඥාව දෙන්නේ. දැන් මම විමසන්නේ මේ මම එහෙම කරනවා. මම එහෙම කරන්න තමයි මට විශ්වාසවන්ත බව. මට විශ්වාස වෙන්න. මට ස්ථිර වෙන්න. එයාගේ ආදරේ. එතකොට ආඥාව තියෙනකොට ආදරේ කරන්න. ඒ ආඥාව පිළිපදින්න මම හිතනවා අපිට අපි ස්ථිර වෙන්න ඕනේ, අපිට ස්ථිර වෙන්න ඕනේ එයාගේ ආදරේ. ඉතින් සිනේ වාදනය නැති තව කෙනෙක් ආදරේ කරන නිසා මම එයාට ආදරේ. පේතුස් කියන කී දැන් දැන් මේ දෙවියන් වහන්සේට මම කොහොමද මගේ මුළු සිතින් ආදරේ කරන්නේ? මම එයාගේ ආදරේ අත්දකලා නැහැ. නේද? මම කොහොමද එයාගේ ආදරයක් ගතින්නේ? මම එයාත් එක්ක සම්බන්ධකමක් නැහැ. නේද? ඒ නිසා මම හිතන අපි ඔක්කොම විශේෂ වාසි කියපු මූලික උතුම්ම ආඥා දැන් ඕගොල්ලෝ මට කියයි තීරු චෑන්ස්ලර් ડોක්ටර් මට කියයි ආයක පරණ කිව්සු මේකගේ කතා කරේ විදිහුවන්ට අපිට අදාළ නැහැ කියලා අපිට අදාළ අපිට අදාළ විශේෂ වාසි පරණ කිව්සු මේ අලුත් කිව්සු මේ අතර මැදිහත් වෙනවා. පරණ කිවිසුම අවලංගු කරලා අලුත් කිවිසුම ඇති කරන්න මැද ක්‍රියා කරපු යේසුස් වහන්සේ මේ ඉන්ටර්මීඩියට් පීරියඩ් එකේ තමයි මේ කතාව කියන්නේ. හරි. එතකොට මේ ආඥාව අපිට අදාළ. මොකද ඒක නැතුව අපිට ඉදිරියට යන්න බුත් තරම්ද? ඔයාගේ මුළු සිතින් වාගේ මුළු සෝල් එකකින් වාගේ මුළු මනසින් වාගේ දෙවියන් වහන්සේ ආදරේ කරන්නේ නැත්නම් මේ ගමන පටන් ගන්නවා. හරි. ඒ වගේම යේසුස් වහන්සේ අපිට දෙවෙනි ආඥාව පොඩ්ඩක් පැත්තකින් තියලා යේසුස් වහන්සේ දුන්න අලුත් ආඥාව ප්‍රගම තේක අලුත් විසුණු කොහොමද තදාගෙන යොහන් 14 කියනවනේ මම නුඹලාට ප්‍රේම කළක් මම නුඹලාත් එකිනෙක අත ප්‍රේම කරපල්ලා කියලා. ඒක ඇසලස්සේ කියලා කියන්නේ ඒක. හරි. ඒතකොට ඒ නිසා අපි එකිනෙක වෙනට ආදරය කරන බව දන්නවා. අද අපි ඔක්කොටම ඉස්සෙල්ලා අපේ මුළු සිතින් මුළු හදවතින් මුළු සෝල් එකෙන් මුළු හැඟීමෙන් චරිතයෙන් අපේ ස්වභාවයෙන් මනසෙන් දිව්‍ය මනසට ආදරය කරන්න අවශ්‍යයි. මම කතා කරන්නේ ඒ ආදරය කරන්න මං එයාගේ ආදරය අත්දැකලා තියෙනවා. ආදරය අත්දකින්න නම් දෙවියන් වහන්සේගේ ආදරය මං අත්දකින්න සම්බන්ධකමක් අපිට අලුත් ජීවිතේ අය හැටියට ඒ සම්බන්ධකම තුළ අපි හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. අපි යේසුස් වහන්සේව හඳුනා ගන්නවා. අපි යේසුස් වහන්සේව හඳුනා ගන්නවා කියලා කියන්නේ යේසුස් වහන්සේ ගැන දැනගන්නවා කියන එක නෙමෙයි. නෑ. යේසුස් වහන්සේ ගැන දන්න ගොඩාක් අය ඉන්නවා. යක්ෂාත්මත් වෙනසේ ගැන දන්නවා. යක්කුත් දන්නවා දෙවියන් යේසුස් වහන්සේ. ඒතන යක්කුත් දන්නවා දෙවියන් වහන්සේ කවුරු කියලා. යක්කුත් දන්නවා යේසුස් වහන්සේ කවුද කියලා. ඒ නිසා දැනගන්ම නෙමෙයි මේ කතාව කියන්නේ. දැනගන්ම නෙමෙයි හඳුනා ගන්න. හඳුනා ගන්නවා කියන්නේ අපි හඳුනා ගන්න. මම යාව හඳුනනවා, යා මාව හඳුනනවා. අද මම මුළු වර්තමාන ක්‍රිස්තියානි සමාජය තුළ මම දකින දෙයක් තමයි මට මතක් වෙච්ච දෙයක් තමයි ඒ වෙලාවේ. ගොඩාක් මේ ක්‍රිස්තියානි ජීවිතය අපිට ගත කරගෙන හොඳ සේවයක් කරද බලවත් සේවයන් තියෙන්න පුළුවන්. මේ ගමන යන්න පුළුවන් යේසුස් වහන්සේ නැති. යේසුස් වහන්සේ වඳුන ගන්න නැති. යේසුස් වහන්සේව හඳුනා ගන්නේ නැතුව යේසුස් වහන්සේ අපි වඳුනා ගන්න නැතුව අපි යේසුස් වහන්සේව හඳුනා ගන්නේ නැති මේ ගමන යන්න පුළුවන්, හාස්කම් කරන්න පුළුවන්, යක්ක වෙලවන්න පුළුවන්, සුව කිරීම කරන්න පුළුවන්, කොඩ දෙවල් කරන්න පුළුවන්. නේද?
ඔකට ගිහින් ආයෙත් බයි බිබ්ලිකල් නැහැ මතේ 21 ඉඳලා පොඩ්ඩක් කියවන්න ඕනේ මොකද තේරෙයි බයිබලේ තියෙනවා දැන් පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඉසුස් වහන්සේම කියනවා මට ස්වාමීනි ස්වාමීනි කියනවා සියල්ලම පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමීනි ස්වාමීනි කියන සියල්ලම ස්වර්ගයට ඇතුළු නොවන්නේ. ඒ දවසේදී කියන්නේ විනිශ්චය දවසේදී බොහෝ දෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා උන්වහන්සේ කියනවා බොහෝ දෙනෙක් ස්වාමීනි ස්වාමීනි ද ස්වාමීනි ස්වාමීනි කියලා කියන්නේ මම වචන වලින් ඇඩොනාය දින ස්වාමීනි ස්වාමීනි අපි ඔබ වහන්සේගේ නාමෙන් යකුන් දුරු කරන්නේ අපි ඔබ වහන්සේගේ නාමෙන් අනාගත වාක්‍ය කියවන්නේ දෙනෙක් ප්‍රොෆෙසයි කරන ප්‍රොෆට්ස් හරි අනාගත වාක්‍ය කිව්වා බලවත් හාස්කම් කරා බුදුර යේසුස් වහන්සේගේ උත්තරේ කියනවා යේසුස් කියනවා මම ඔවුන්ට කතා කොට ඒ වෙලාවේ කියනවා අධර්මිෂ්ඨකම් කරන්නනි මගෙන් අහක්ක ඵලය මම කිසිදා නුඹව සඳුනගෙන හිටියේ මම මේක ගොඩක් වතාවල ඔයගලන්ට මතක් කරලා දීලා තියෙනවා කොහොමද යේසුස් වහන්සේව හඳුනන්නේ නැතුව හාස්කම් වුණේ කියලා මම කියන්නම් කොහොමද කියලා යේසුස් වහන්සේව පිළි අරගෙන වතුරට ආවට පස්සේ ඔයාට පුළුවන් එතනින් නවත්තලා ඔයගේ ගමන යන්න මොකද ඔයාලගේ ෆ්‍රී විල් එක තියෙනවානේ නිදහස් කමක් තියෙනවානේ ඒක හැබැයි සිහිල යේසුස් වහන්සේගේ නම පාවිච්චි කරමින් බිස්නස් එකක් කරන්නත් පුළුවන් අර හාස්කම් වෙන්නේ කොහොමද එතකොට හාස්කම් වෙන්නේ මං කියන්න නැහැ කියේ අර එන මිනිස්සයා ගැන දෙවියන් වහන්සේ අනුකම්පා කරන නිසා කුල්පිටක පිටිපස්සේ හිටගෙන ඉන්න එක්කෙනා මොන කුණු හරපේ කළත් දෙවියන් වහන්සේ අර හාස්කම යතුලින් කරනවද අර එන මිනිස්සයා නිසා ඒ හාස්කම ලබන මිනිස්සයාට දෙනස් දින ආදරේ නිසා මිසක් මෙයාගේ ජීවිතයේ දෙවියන් වහන්සේ අනුමත කරන නිසා නෙමෙයි. ඒ නිසා වාට හාස්කම් කරන්න පුළුවන් අවසානේ ගිනිවිලට යන්නත් පුළුවන්. මතේ වතේ 21 ඉඳලා තියෙන්නේ ඒක තමයි. හාස්කම් කරපුවා ඒ තමයි ගිනිවිලට දාන්නේ. මොකද ඒගොල්ලෝ අධර්මිෂ්ඨකම්. අධර්මිෂ්ඨකම් කරා. අධර්මිෂ්ඨකම්. ධර්මිෂ්ඨයානන්ව ප්‍රතික්ෂේප කිරීම. අධර්මිෂ්ඨකම්. මොකද අපේ ධර්මිෂ්ඨකම ඉන්නේ අපේ හැකියාවක් නිසා නෙමෙයි අපේ දෙයක් නිසා නෙමෙයි අපේ ධර්මිෂ්ඨකම ඉන්නේ යේසුස් වහන්සේගෙන්. ඒත් යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම මට ලැබෙන්න නම් මම එයා තුලට යන්න ඕනේ. මම එයාත් එක්ක ඉඳලා නැත්නම් මම එයා තුල යම වසාගෙන ඉන්න ඕනේ. ඒත් මම ඒ දේ කරන්න මම එයාත් එක්ක ඒකත්වයකට එනවා. මම එයාත් එක්ක එකතු වෙනවා. එයාට මගේ ජීවිතේ බාර දෙන්න. මගේ ජීවිතේ ස්වාමියා වෙන්න. මට ස්වාමීනි ස්වාමීනි කිව්වට වැඩක් නැහැ කියලා ඉස්සෝසි තියෙනවා මොකක්ද දන්නවද ආධර්මිෂ්ඨකම් කරමු යේසුස් වහන්සේ අඳුනන්නේ නැත්තම් එයා ඔය අඳුන ගන්න යන්නේ ඔයා යට ආදරය කරන්නේ නැත්තම් ආගේ මුළු සිතින් මුළු බුද්ධිය මුළු ශක්තිය ආදරය කරන්නේ නැත්තම් ඉතින් අදහස් කරන්න ඔයා යගේ අඳුර අඳුරන්න ඔයා වෙනින් යක් කරපු දිනවා දන්නේ නැහැ. මේ ලෝකේ අපි අද අලුත් දිවිසුම තුළ යේසුස් වහන්සේට ආදරය කරන්න නම් දෙවියන් වහන්සේට ආදරය කරන්න අපිට වෙන මොකුත් අවශ්‍ය නැහැ. අපිට කරලා තියෙන දේම ඇති. වෙන මොකුත් ඕනේ. ඔයාට මේ ලෝකේ මොන දේ නුදුන්නත් ඔයාට කිසිම මේ ලෝකේ දෙයක් දෙවියන් වහන්සේ දීලා නැති වුණා. වඩ මෙලෝකෙ විදිහට ලෝකාකාරම් විදිහට ඔයා පාරේ හිඟා කන කෙනෙක් කියන්නකො. ඔයාට ඉන්න තැන් ගයක්වත් නැහැ. එහෙම හිතමු නිකන් කල්පනා කරමු එහෙම වෙන්නේ නැහැ කවදා. මම නිකන් කියන්නේ දේවල්. වඩ මේ ලෝකෙ විදිහට මුකුත්ම නැහැ. දුර්භික්ෂම මම සමහර වෙලට සාගින්න හිටියා. ඒකලා කියනවා මම සාගින්න ඉන්නත් දන්නවා සම්පූර්ණ ඉන්නත් දන්නවා. හිතන බඩගින්න ඉන්න වට කන්න මහ පීඩාවක ඉන්නවා කියලා. ඒත් වට දෙගනවසට ආදරය කරන්න. එක දෙයක් තියෙනවා අර ඔක්කොටම වඩා වටින. ඒ තමයි ඔයා මා නියම වෙලා තිබි. හැමදාම පිච්චෙන ගිනිවිල තිබි. අපිව ගලවගෙන සදාකාලිකව එයත් එක්ක ජීවත් වෙනවා. අස්සන ලෝකයක එයාගේ ආදරය තුළ කිසිම කඳුලක් වේදනාවක් නැතුව දෙවියන් වහන්සේ පිළිටවන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ එයත් එක්ක එකට
ජීවත්වෙන් ඔයාගෙන එයාගේ ජීවිතේ දීපු එකම ඇති එයාට අද වෙන මොකුත් ඕන මන්ද මං හිතන්නේ අර මේ මොකුත් අවශ්‍යද එයාට අද වෙන ඇයි ෂැඩ්‍ර මිෂද බෙදු කිව්වේ මගේ දෙවියන් වහන්සේට පුළුවන් මේක අපි ඔබ නමුත් එහෙම නොකරත් අපි නමස්කාර කරන්න ඕනේ දැන් එයාට අද වෙන නිසා මේ ලෝකයේ දේවල් විනාශ ඔයගොල්ලෝ මුල් සභාවේ අය වගේ නිරෝගී නිදා සිංහයන්ට කන්න දාන වෙලාවේ ඒගොල්ලන්ගේ ජීවිතයේ දරුවෝ ඒගොල්ලන්ගේ ළමයින්ව ඒගොල්ලන්ගේ ඇස් ඉස්සරහා පිට සිංහයා කනකොට මේ මිනිස්සු ගීතිකා කිව්වනේ කොහොමද හිතන්නේ මොකද මේ ලෝකේ වටින්නේ නැහැ මේ දේබුරු පුත්‍රේ 11 12 කතා කරන්නේ 10 11 12 කතා කරන්නේ ඒගොල්ලන්ට මේ ලෝකේ වටින්නේ නැහැ මේ ලෝකේ දේවල් නෙමෙයි හැබැයි ලස් මේක එක 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 අරුම කියන්නේ එක වැදගත් දෙයක් කියන්නේ අපිට මේ ලෝකේ දේ විතරයි මේ ස්වභාවික ඇස් වලින් පේන්නේ එනිසා අපි ස්වභාවික ඇස් වලින් දැක්කොත් නම් අපි බලන්නේ ස්වභාවික ඇස් වලින් විතරක් නම් අපි ලොකෝ අමාරුවකට වැටෙනවා බලුතුමා නිතර නිතර කතා කරලා කියන නුඹලාගේ ආත්මික ඇස් විවෘත වෙන පිණිසමයි ඥාඥා කරන්නේ. අද නම් ගොඩාක් මිනිසුන්ගේ ආත්මික ඇස් විවෘත වන සබාවක් ඇති. සබාව දකින්නේ ස්වභාවික දේ විතරයි. සල්ලි විතරයි දකින්නේ. ආශිර්වාද විතරයි දකින්නේ. පාස්කම් විතරයි දකින්නේ. ඒකත් ස්වභාවික ඇස් වලින් පේන්න ඕන. තමන්ගේ මිනිස්සෙක්ගේ ජීවිතේ වෙනස් වෙන්න ඇතුළේ වෙන හස්කම් දකින්නේ ආත්මික ඇසුරේ උත්තරය. ඒ නිසා දෙවියන් වහන්සේට ආදරය කරන්න. ශරීරික සැබෑ ලෙස ආදරය කරන්න. එයාගේ ආදරය අත්දකින්න. එයත් එක්ක සම්බන්ධකමකට එන්න. මිනිසුන්ට පුරුදු වෙලා නැහැ. අපිට කියන්න අද මිනිස්සු. අද ක්‍රිස්තියානි සමාජයේ ගොඩක්. අද ක්‍රිස්තියානි සමාජයේ ගොඩක් අය. පාස්ටර්ස් පස්සේ දුවනවා. මිනිස්සු පස්සේ දුවනවා. මිනිස්සු පස්සේ සම්බන්ධකම් ඇති කරගන්නේ මිනිස්සුත් එක්ක. මුල 16 වෙනි කියාගන්න YouTube වීඩියෝ වල අර මිනිස්සු හදන ඒගොල්ලොත් එක්ක සම්බන්ධ. ඒගොල්ලොත් එක්ක සම්බන්ධ. අනේ මාත් එක්ක සම්බන්ධ නැගෙනවට මොකුත් නැහැ. මොකුත් අම්බෙන්නේ ව්‍යවස්ථික සම්බන්ධකම් ඇති කරගන්න ගොඩක් අපුරුදී නෑ. සුදහාකරන් වහන්සේත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න ගොඩක් අපුරුදී නෑ. තමන්ගේ වැඩේ කරගන්න දෙවනස ළඟට එනවා. ආදරෙන්. අපි මුළු සිතින් මුළු පදවතින් මුළු සෝලකින් මුළු මනසෙන් ආදරය කරන්න. හරි අඩුයි නේද? මම හිතනවා දෙවියන් වහන්සේ අපිට කියන්නේ ඒක. සොමනස් මගෙන් ඇහුවේ ඒක. මට සිද්ධ වුණා විමසම්. යකින්. මම වාගේ උත්තර නෝ පුළුවන් නම් විමසම්. නිකන් මේක උඩින් ආ මං ආදරේ කොහොමද දැන්? ඒ කියන දේ චුට්ටක් ඉතින්. එකක් මුලාවරණි. ශරීර ඇතුළාන්ත ගැඹුරු විමසල බලන්න. වාහත්තට ආදරේ. වාගේ මුළු හදවතින් ආදරේ. වාගේ මුළු සෝල් එකකින් ආදරේ. නැත්නම් ඔය ආදරය කරන්නේ මිනිස්සුෙකුට, ඔය ආදරය කරන්නේ මේ ලෝකෙ දෙයකට. ඔය සම්බන්ධකම් ඇති කරන් ඉන්නේ දෙවියන් වහන්සේත් එක්කද මිනිස්සුෙකෙද? බලන්න. මොකද යේසුස් වහන්සේ ආව අසමග වෙලා හිටපු අපි දෙවියන් වහන්සේ, ප්‍රියාණන් වහන්සේ හා අසමගින් සිටි අපිව නැවත සමගි කරා. දෙකොරින්ති පහේ වහන්සේ සමග වහන්සේ හා සමගි කරලා සමගි කිරීමේ සේවය අපිට දුන්නා. අපිට දුන්නේ සමගි කිරීමේ සේවය කියන්නේ මේ දෙවියන් වහන්සේ හා සමගි කරන්නේ.
But the Papin is atonement. Atone, Samaiti. Hence, a devil of Balay Karana, some other come at the time. If someone come to the time, Vishwa say good again. Eka take the other way. Make the Makiyam. The Samadi Reno? Piana was. Then as a good. It was someone come at the Karagana should that say. If someone come at the Karagana put up a GBT in a Sidu in a Sidu Mara, a bit of Vishwa say good again. Vishwa want to come at him. ඒ විශ්වාසවන්ත කමත් එක්ක ආදරේ වෙනවා. තොර දැන් මුළු සිතින් මුළු සෝලෙ මුළු මනසින් ඉන්නවා සිත ආදරේ. මුළු මනෝ යාවේ ආදරේ. අධ්‍යක්ෂණ මත සිනා නිසා. මේකයි. දැන් අපි අද අපිට කතා කරන්න. මේ සමාජ සහෝදරය සහෝදරයා. යේසුස් වහන්සේ කියපු උතුම් ආත්මය. රකිනවා. මොකද අපි ඒ ආදරය තුළ රැඳෙනවා නම් අපි ආදරය අධ්‍යක්ලා තියෙනවා නම් අපි තුල ඒ ආදරය ක්‍රියාත්මක වෙනවා නම් ඒක දෙවියන් වහන්සේ නැත්නම් ජේසුස් වහන්සේ අපිට ආදරය කළ විදිහට අපිට පුළුවන් වෙනවා එකිනෙක කෙනාට ආදරය. මොකද අපිට ජේසුස් වහන්සේ ආදරය කළේ දෙවියන් වහන්සේ ආදරය කළේ අපි පව් කාර්යයන්ව සිටියදීමයි අපි හොඳ මිනිස්සු නිසා නෙමෙයි. අපි ධර්මිෂ්ඨ මිනිස්සු නිසා නෙමෙයි ජේසුස් වහන්සේ අපිට ආදරය කළේ දෙවියන් සබදා. අපි පව් කාර්යයන්ව සිටියදීම උන්වහන්සේ අපිට ආදරය කළා. ඒත් අපිට පුළුවන් වෙන්න ඕනේ පව් කාර නැත්නම් වැරදි කරන කෙනාටත් ආදරේ. එයා අපිට මොන වැරද්ද කරත් එයාට ආදරේ කරන්න පුළුවන්. ඒක තමයි දෙනස ගැට. ඒකයි කිව්වේ මම නුඹලාට ප්‍රේම කළාක් මෙන්න නුඹලාට උතුම් කරන්න දෙයි. මේ ආඥා දෙක සම්පූර්ණ අපේ මුළු සිතින් දෙනසට ආදරේ කරන. සහ අපි එකිනෙක කෙනාට ආදරේ කරන. දෙවියන් වහන්සේ කිව්වේ ගොඩාක් වැඩගත්. උනාසේ මට මතක් කරලා දුන්නා මං ඉතුව අද දවසේ මගේ හදවතේ බයිබලයේ ගැඹීමක් විදිහට කියන්නේ ජඹුරු අධ්‍යයනයක් විදිහට නෙමෙයි මගේ හදවතින්ම ඔබලාගේ හදවතට කතා හරි මම ඒක ආහන ස්වාමීන් වහන්සේ ආ ස්වාමීන් වහන්සේ දිනට ගිහිල්ලා විමසනවා ඒ අභිමුඛයේ ඔය හදවත ඔය ඇතුළාන්ත විමසනවා ඔය ඇතුළාන්ත මනුෂ්‍ය මනස ප්‍රාණය නැත්නම් සෝල් එක හට් එක මුළු හදවතින් මුළු සෝදි මුළු මනසින් උන්වහන්සේට ආදරය කරනවාද? විමස. ආදරය කරනවා උන්වහන්සේ විශ්වාස කරන දෝ විශ්වාසී කියලා තිබුණා. දෙනවා කුසල වෙන්නේ. මොන දේ වුණත් ඔය හිල වෙන්නේ. වාදහිර වෙන්නේ නැහැ කවුරුත්. මොකද මේ ලෝකේ කිසි දෙයක් ඒ ආදරය මාර්ගයෙන් කරන්න බෑ. ලෝකෙදී කියනවානේ. පීඩාවටවත් දුක්ඛයටවත් සංගතයටවත් ඉඟකමටවත් මොකටවත් දෙනසක අපි අපි බෝඩ් එකකට තමයි ගෙදරක් ගහලා ඇති. වර්ෂවලු. වා ඒ මතද වගේ තීරණ ගන්න මනසින් වර්මසනකොට වාට හැංගීම එන වෙලාවක වගේ චරිත ස්වභාවයේ වගේ හදවතේ ආකල්පේ නැගලාදී ඒ ආදරය මත පදනම් කරගෙනද ඔයා ක්‍රියා කරන්නේ. ඒකයි මාසපේ නාම. ආදරය කරන්න මේ වෙනකොටත් ආදරය කරන අපි කොච්චර වැරදි කරත් අපි කොච්චර වාගෙන් ඈත් වෙන්න හැදුවත් ස්වාමීන් ඔය අපිව හොයාගෙන වාගෙන් කවදාවත් අපි වෙන් කරන්න බැ කිසි දෙයකට වාගේ ආදරෙන් අපි වෙන් කරන්න බැ අපි එක අහලා තියෙනවා අපි දන්නවා නමුත් ස්වාමීන් අපි අතුලාන්තේ ඒ ආදරය අපි අවබෝධ කරගෙන තියනවා කියන එක වෙනස් ස්වාමීන් අපි විමසනවා අපි අපෙන් විමසනවා ස්වාමීන් ඒ ආදරය අපි තුල ඇති කරන් අපිට අවබෝධ කරලා දෙන්න උවහන්සේගේ ආදරයේ උස මහත ගැඹුර අපිට යම් කිසි ආකාරයකට තේරුම් ගන්න අපිට උපකාර ඒ මත අපේ විශ්වාසය තබන්න ඒ විශ්වාසය වර්ධනය වීම උවහන්සේ මුළු සිටි මුළු හදවති මුළු සෝල්ති මුළු මනසෙන් ආදරය කරන්න ඔබ වහන්සේට කැමැත්තෙන් ආදරෙන් කීකරු වෙන්න ඔබ වහන්සේ කියන දේ කරන්න ඔබ වහන්සේ කරන්න එපා කියන දේ නොකර ඉන්න ආදරෙන් මේ දේ කරන්න ආදරයෙන් කීකරු වෙන්න යේසුස් වහන්සේ කළාම සමිනී ආදරය කියලා අපි ගොඩනගන්න කියලා අපි ඉන්න
සානි මොකී මුතුන් වහන්සේ ස්පර්ශ කරන සුදාපයන්ට වහන්සේගේ බලය ඔවුන් තුළ නිදහස් කරන වහන්සේගේ ආදරය මේ ඇති දැනෙන සකස් වංශ ඒ ආදරය තුළ ගොඩනැගෙන්න යෙසු වහන්සේ සුදුනි ක්‍රියා කරන සුදාපයන්ට මේ හැම කෙනෙකුම ස්පර්ශ කරන ඔබ වහන්සේගේ උස මහත් ප්‍රමාණයට වර්ධනය වෙන්න ඔබ වහන්සේම ස්වාමීන් මෙකිනේ කිනා තුල ගොඩ නැගෙන්න කියලා මම යාඥා කරනවා. උතුලින් ඔබ වහන්සේ ගෞරව වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාම. ආමෙන්. හොඳයි අපි ස්තුතිවන්ත වෙනවා ඔයගලන්ට. අද දවසේ මම හાર્ට් එකෙන් කතා කරපු විදිය, හදවතින් කතා කරපු විදිය. අපි හිත උත්සාහ කරනවා ඔබත් එක්ක අධ්‍යයනය සම්බන්ධ දෙවියන්ගේ අනුග්‍රහය අධිකව ලැබෙන්න. ආමෙන්.